ආයිබෝවන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තා කරනේ ප්‍රමුඛයා සියත ටීවී රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉදම ගෙදර ප්‍රථමයෙන් රාත්‍රී පුවත් සිරස්තල වැට් 112ක් දක්වා ඉහළට ගැසට් නිවේදනය නිකුත් වෙයි බදු කට්ටි පනින දේශපාලනඥයින් හා ව්‍යාපාරිකින්ගේ චෞර වලල්ල ගැන දේශීය ආදායම් කොමසාරිස්වරුන් හෙළි කරයි. ගෙවා නැති බදු මුදල රුපියල් බිලියන 900කට වැඩි. ජනපතිත් නීතියට යටත් කළ යුතු සටන ඇරඹිය යුතුයි අද ටෙලිවැකියෙන්. දින 8කට පසු ගෑස් වෙළඳපළට ගෑස් ගන්න අදත් ජනතාව පොලිමේ. ඩීසල් පොලිම් දික් වෙයි. ඩීසල් දුන්නේ නැත්නම් 6 වෙනිදා සිට බස් දහවණේ නවත්වනවා. ගැමුණු කියයි. අයහපත් කාලගුණෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට ප්‍රදේශ කීපයක ගංවතුර තත්ත්වය තවදුරටත් යල කන්නේට අවශ්‍ය ජලය නිකුත් කිරීම ඇරඹේ. නිරිය කපාගෙන ගොස් කැඳ බොන අසරණ පවුල්. රාත්‍රී ප්‍රවෘත්ති තුලින් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. වත්මන් රජයේ නව බදු සංශෝධනයට අනුව වැට් බද්ද 112 දක්වා ඉහළ දැමීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙරට වෙළඳපොළේ සියලු භාණ්ඩ මිල මෙන්ම සේවා මිලද ඊට සාපේක්ෂව ඉහළ යනු ඇති. වැඩබදු සහන ලබා දීම හේතුවෙන් රජයට රුපියල් බිලියන 600ක රාජ ආදායමක් අහිමි වුණා. මේ හේතුවෙන් අහිමි වූ රාජ ආදායම යලි නගා සිටීම වෙනුවෙන් වැඩබදු සහන ලබා දීමට පෙර පැවති තත්වයට වැඩබදු සංශෝධනය කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළා. එය අනුව බදු වර්ග කිහිපයක් සංශෝධනයට ලක්ව තිබෙනවා. අද සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගේ මත බදු හෙවත් වැඩබදු 108 සිට 112 දක්වා වැඩි කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. මේ අතර විදුලි සංදේශ බද්ද 115ක් දක්වා වැඩි කිරීමට යෝජනා වී ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය ඊයේ නිවේදනය කළේ. මෙලෙස වැඩබදු ඉහළ දැමීමත් සමග වක්‍රබදු සහ වෙළඳබදු හරහා අගය එකතු කිරීම හමුවේ භාණ්ඩ හා සේවා රසක මිල ඉහළ යාමක් සිදුවනවා. මේ හමුවේ වෙළඳපොළේ ඇති හාල් ඇටේ සිට සියලුම සේවා හා භාණ්ඩ මිල ඉහළ යනු ඇති. කෙසේ වෙතත් නව බදු ඉහළ දැමීම හරහා රජය විසින් අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 900කට ආසන්නයි. මෙම මුදල බදු ගෙවීම පැහැර හරින දේශපාලඥයින් ඉහළ පෙළේ ව්‍යාපාරිකයින්ගෙන් අය විය යුතු බදු ලබා ගැනීම හරහා ඉපැය හැකි බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ. මේව තාවකාලික පිළියම්. මේ මත බදු සංගවන බදු නොගවන පුජ්‍යලයන්ගේ කරුණ තත්ත්වයන් පිළිබඳව සලකා බලා නැහැ. බදු සංගවා සිට බදු නොගෙවා බදු පැහැර හරින කණ්ඩායම් පිළිබඳව පරිපාලනමය වශයෙන් වැදගත් විය යුතු කළමනාකරණ තීන්දුව අරන්නේ නැහැ. අද ශ්‍රී ලංකාවේ බදු අනුකූලතාවය සාමාන්‍යයෙන් 150ට අඩුයි. ඒ බදු අනුකූලතාවයේ 75ක් කෙරුවොත් කොපමණ ප්‍රමාණයක් බදු අය වෙනවද හිතන්න? ටැක්ස් ඉවේෂන් කරන කණ්ඩායම බොහොම ඉහළයි. දලදේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව බදු අය කිරීමේ ප්‍රතිශතය අඩුම තරමින් අංක දෙකකටවත් ආ යුතුයි. බදු නීතියේ තියෙන දැඩි ව්‍යාකූල තත්ත්වය නිසා නීතිය පාවිච්චි කළ බදු මගහරිනවා බිලියන ගණන්. නීතිමය කටයුතු වල තියෙන බදු ඉක්මනින් අය කෙරුවොත් මීට වඩා බද්දක් අය කරන්න පුළුවන් කියලා අපිට හිතෙනවා. මේ බදු පැහැර හැරීම ඉහළම දේශපාලනඥයාගේ ඉඳන් ඉහළම ව්‍යාපාරික වලල්ල ඒ ඔතන තියෙන චෞර වලල්ල. ඒ වලල්ල මොකක්ද කියන්නේ? මම මේ චෞර වලල්ලේ බලපෑම බිඳලා මේ ඉහළම ව්‍යාපාරිකයන්ගේ සහ ඉහළ දේශපාලන බලපෑම් වලින් කරන මේ බදු මගඩි වංචා අයින් කෙරුවොත් මීට වඩා මුදල දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපය ගන්න පුළුවන්. මම හිතන්නේ ඒ වගේම තමයි රේගු දෙපාර්තමේන්තුව හා සුරා බදු දෙපාර්තමේන්තුවත්. අපේ දෙපාර්තමේන්තු විශාල බදු මගහැරීම් තියෙන සම්බන්ධතා මත මේක අයින් කළොත් මේ වගේ බදු දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ අතර මේ වසරේ මාර්තු මාස 9 වෙනිදා භාණ්ඩ වර්ග 369ක් සඳහා පනවන ලද ආනයන සීමා ලිහිල් කර තිබෙනවා. ඒ අනුව අද සිට බලපැවැත්වෙන පරිදි බදු ඇතුළු අනිකුත් නීති රෙගුලාසි වලට යටත්ව යලිත් භාණ්ඩ ආනයනයට අවස්ථාව ලබා දීමට කටයුතු කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ. මේ අතර එම භාණ්ඩ සඳහා අය කෙරෙන ආනයනික බදු රේගු බදු සහ අධිභාරය සැලකිය යුතු ලෙස ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව යෝගට් ආනයනයේදී කිලෝග්‍රෑමයට පනවා තිබූ රුපියල් 1000ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයට රුපියල්
රුපියල් 2000 දක්වා ඉහළදම තිබෙනවා. සියලුම වර්ගයේ චීස් කිලෝග්‍රෑමයට පනවා තිබූ රුපියල් 400ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 600 දක්වා ඉහළ යනු ඇති. දොඩම් ආනයනයේදී කිලෝග්‍රෑමයට රුපියල් 200ක් ව තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 600 දක්වා ඉහළදම තිබෙනවා. මිදි සහ ඇපල් ආනයනයේදී පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 600 දක්වා ඉහළ දැමීමට පියවරගෙන තිබෙනවා. මේ අතර තිරිඟුපිටි ආනයනයේදී 75%ක අධිභාරයක් පනවා තිබෙනවා. චොකලට් සහ කොකෝවා ආපනයනයේදී 50%ක අධිභාරයකුත් විදේශීය මත්පැන් සඳහා රේගු මත පනවන අධිභාරය 100%ක් දක්වාත් ඉහළ දමා තිබෙනවා. මෝටර් රථ යතුරු පැදි සහ ත්‍රිරෝද රථ සඳහා ටයර් අපනයනය කිරීමේදී රේගු බද්ධ මත 50%ක අධිභාරයක් පනවා ඇති අතර විදේශීය පාවහන් සඳහා රේගු බද්ධ මත පනවා ඇති අධිභාරය 75%ක් වනවා. ශීතකරණ රෙදි සෝදන යන්ත්‍ර විදුලි උදුන් ආනයනයේදී 100%ක අධිභාරයක් පනවා ඇති අතර වායු සමීකරණ යන්ත්‍ර ආනයනයේදීද 100%ක අධිභාරයක් පනවා තිබෙනවා. වර්තමාන දේශපාලන සහ ආර්ථික තත්ත්වයට අවශ්‍ය විසඳුම් ක්‍රියාමාර්ග ඇතුළත් යෝජනාවලියක් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඒ ජාතික ප්‍රතිපත්ති උදෙසා වූ වෘත්තිවේදීන්ගේ එකමුතුව විසේ. ජාතික ප්‍රතිපත්තියක් උදෙසා වූ වෘත්තිවේදීන්ගේ එකමුතුව සහ අරගලයට සම්බන්ධ වෘත්තිවේදීන් ඇතුළු පිරිසක් වත්මන් දේශපාලන සහ ආර්ථික තත්ත්වයට විසඳුම් ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් සංක්ෂිප්ත යෝජනාවලියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට බහර දී තිබෙනවා. අද පෙරවරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී එම යෝජනාවලිය බහර දීම සිදු වුණා. පවතින දේශපාලන සමාජීය සහ ආර්ථික අර්බුදයට කෙටි, මධ්‍ය සහ දිගුකාලීනව ගත යුතු ක්‍රියාමාර්ග සහ ජනතා හිතකාමී නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් වුණා. මූලික කරුණු 11ක් සහිත ඉදිරිපත් කරන යෝජනාවලිය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව එදිරි දින කිහිපය ඇතුළත මීළඟ සාකච්ඡාව පැවැත්වීමට මෙහිදී එකඟතාව පළ වුණා. සියලු අමාත්‍යාංශ වෙත නිශ්චිත ඉලක්කයක් සහිත සංවර්ධන වැඩපිළිවෙලක් වාර්ෂිකව ලබා දීමටත් එම ඉලක්කයන්හි ප්‍රගතිය ත්‍රෛමාසිකව විමර්ශනයට පියවර ගත යුතු බවත් වෘත්තිවේදීන් මෙහිදී පෙන්වා දුන්නා. වසර අවසානයේ ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් වන අමාත්‍යවරුන් සහ නිලධාරීන් එම තනතුරු වලින් ඉවත් කිරීමේ අවශ්‍යතාවය එම යෝජනාවට ඇතුළත් වී තිබෙනවා. මෙහි සාධනීය සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය බලය සහ සම්පත් ලබා දීම තම සූදානම් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණ දණ්ඩනයේ නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපතිවරයා විසින් ප්‍රධානය කළ සමාව අත්හිටුවන් ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. ඒ අනුව දුමින්ද සිල්වා යළි ස්ථිරභාරයට ගන්නා ලෙසයි අධිකරණය විසින් නිකුත් කළ නියෝගයේ දැක්වුණේ. එමෙන්ම ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමටද අධිකරණය නියෝග කළා. ඒ අනුව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් දුමින්ද සිල්වා අත්අඩංගුවට ගත්තා. ඒ ජයවර්ධනපුර රෝහලේ ඔහු ප්‍රතිකාර ලබමින් සිටින අවස්ථාවේදී යම් කිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියා. 9000කට අධික පිරිසක් සුළු වැරදි වලට එහෙම නැත්නම් දඩයක් ගෙවා ගන්න බැරුව ජනාධිපති සමාව දෙන්න ඕන වෙලාවක තමුන්ගේ තියෙන පෞද්ගලික යාළුකම් මත දෙනකොට ජනාධිපති සමාවල කියන්නේ නිකන් ජනාධිපතිතුමා විසින් මේ අධිකරණයේ හැලුවට ලක් කළ අධිකරණයට අපහාස කරපු අවස්ථාවක් මේක. ඒ අනුව ගරු විනිසුරුතුමන්ලා ඉතිහාසගතන තීන්දුව දීලා තියෙනවා. දැන් මේ ආදර්ශයට අරගෙන ඉදිරියේදී අගතියට පත් පාර්ශ්වයන්ට පුළුවන් නැවතත් ශ්‍රේෂ්ඨ අධිකරණෙන් ඉල්ලා සිටින්න ජනාධිපති සමාව දීලා අගතියට පත් වෙච්ච පවුල් වලට පුළුවන් සාධාරණයක් ඉෂ්ට කරගන්න. දුමින්ද සිල්වාට අපලබා දුන්නේ ඒ නිම නීත්‍යානුකූල පරිපාලන ක්‍රියාවලියවත් අනුමත කළා අනුගමනය කළා නෙමෙයි. ඒ නිසා එතනදී ගෝඨාභය රාජපක්ෂ ඇත්තටම අපලබා දීමට නිදහස් කිරීමට හොර තිබෙන බලය පවා කඩලා තමයි දුමින්ද සිල්වාට ඒ නිදහස ලබා දුන්නේ. ඉතා පැහැදිලිව අපි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා දුමින්ද සිල්ලා නැවත සිරගත කිරීමට ගන්න තීන්දුව වගේම මේ සියලුම දේවල් වැරදි ලෙස කරපු ගෝඨාභය රාජපක්ෂ විරුද්ධවත් අධිකරණමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ යුතුයි. ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය. අඳුරු වලාවක රිදි රේඛාද ඉඳහිට හෝ දක්නට ලැබෙනවා. අපේ රටේ විධායක ජනාධිපති සිටින්නේ නීතියට ඉහලින් බවයි බැලූ බැල්මට පෙනෙන්නේ. මේ විධායක ජනාධිපති ක්‍රමය අපේ රටට හඳුන්වා දුන්නේ ජේ.ආර්. ජයවර්ධන දිවංගත ජනාධිපති 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඔස්සේ. එදා විධායක බලතල සහිත ජනාධිපතිට කරන්න බැරි වැඩ වූයේ එකක් පමණයි. ඒ ගැහැණියක පිරිමියෙකු කිරීම සහ
පිරිමියෙකු ගැහැණියක කිරීම පමණයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 33E මෙසේ සඳහන් වනවා. යුද්ධ ප්‍රකාශ කිරීමට හෝ සාමය ප්‍රකාශ කිරීමට ජනපතිට බලය ඇති බව. එසේම 34(1)ට අනුව ශ්‍රී ලංකා ජනරජයේ කවර වූ හෝ අධිකරණයකදී වරදකරු කරන ලද කවර වූ හෝ වරදකරුවෙකුට සම්පූර්ණ සමාවක් හෝ නීත්‍යානුකූල කොන්දේසි සහිත සමාවක් හෝ දීමට. එහිම ආ කොටසට අනුව නියම කරන ලද යම් දඬුවමක් ක්‍රියාත්මක කිරීම කාල සීමාවක් නොමැතිව හෝ සුදුසියයි ජනාධිපතිවරයා කල්පනා කරන කාල සීමාවක් ඇතිව හෝ කල් තැබීමට. ඒ වරදකරුට නියම කරන ලද දඬුවමක් වෙනුවට ලිහිල් දඬුවමක් නියම කිරීමට හෝ එහිම ඈ කොටසේ දැක්වෙනවා නියම කරන ලද දඬුවමක් මුළුමනින්ම නිෂ්ප්‍රභ කිරීමට හෝ ඉන් කොටසක් අඩු කිරීමටද. එකී වරදකරු කළ වරද හේතුකටගෙන ඔහුගෙන් ජනරජයට අයවිය යුත්තා වූ යම්කිසි දඬනයක් මුළුමනින්ම නිෂ්ප්‍රභ කිරීමට හෝ ඉන් කොටසක් අඩු කිරීමටද එකී වරදකරු කිරීම හේතුකටගෙන ඔහුට අයත් වස්තුවක් රාජසන්තක විය යුත්තේ නම් එසේ රාජ සන්තක විය යුත්තා වූ වස්තුවෙන් කොටසක් පමණක් රජයට ගැනීමට හෝ ඒ වස්තුව රාජසන්තක කිරීම මුළුමනින්ම අත්හිටු වීමට. මේ ආදි වශයෙන් පුදුම බලතල තමයි විධායක ජනාධිපති කෙනෙකුට උරුම වෙලා තියෙන්නේ. ඊටත් වඩා භයානකයි 35(1) ජනාධිපතිවරයා ලෙස දූරේ දරන කවර වූ හෝ තැනැත්තෙකු විසින් පෞද්ගලික තත්වෙහිලා හෝ නිල තත්වෙහිලා හෝ කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිම අධිකරණයක හෝ විනිශ්චය අධිකාරියක කිසිම නඩු කටයුත්තක් පැවරීම හෝ පවත්වගෙන යාම නොකළ යුත්තේය. එක පුදුම වගන්තියක්. ඒ කියන්නේ ජනාධිපතිවරයා පෞද්ගලික තත්වෙයිලා හෝ නිල තත්වෙයිලා හෝ කරන ලද හෝ නොකර හරින ලද මේ කිසිවක් සම්බන්ධයෙන් අධිකරණයකදී නඩු පවරන්න බෑ කියලා. මේ සියලු බලතල ගැන කතා කරන්න ගියොත් අද මුළු ටෙලිවැකියම ලියන්න වෙන්නේ ඒ ගැන. ඒ තරමටම අසීමිත බලතල තමයි මේ ජනාධිපති විධායකට ලැබෙන්නේ. 1978 ජාර් ජයවර්ධන මේසා විශාල අධික බලතල සහිත ඒකාධිපති ජනාධිපති විධායක ක්‍රමයක් හැදුවෙම තමන්ව අධිකරණයට ගේන්න බැරි වෙන ලෙසයි. එදා කිව්වේ නම් රට ශීඝ්‍ර ලෙස සංවර්ධනය කරන්න බලය අවශ්‍යයි කියලයි. ඒ බලය තමයි විධායක ජනාධිපති ක්‍රමයෙන් තමන් ලබා ගන්න කියලා තමයි එදා ජාර් ජයවර්ධන ප්‍රකාශ කළේ. එහෙම කියපු ජේ.ආර්. ජයවර්ධන එදා හිටපු මන්ත්‍රීවරුන්ගෙන් දින රහිත ඉල්ලා ස්වීමේ ලිපි පවා අරගෙන තියාගත්තා කියලා ඉතාම ප්‍රසිද්ධ රහසක්. දැන් ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, දැන් ගෝඨාභය රාජපක්ෂ කී දෙනෙකු විධායක ජනාධිපති ධූර දරලා තියෙනවද? කෝ අර මුලින් ජේ.ආර්. කියපු ශීඝ්‍ර සංවර්ධනය විධායක ජනාධිපති ක්‍රමයට එක්ක සිද්ධ වුණාද? එහෙමනම් ඉතින් මේ රට තියෙන්න ඕනේ අහල පහල රටවල් ටිකත් කුලියට අරගන්න පුළුවන් තැනකනේ නේද? අද පේනවනේ තියෙන තැන විධායක ජනාධිපති ලෙස ගෝඨාභය ගත්ත තීන්දුව තීරණ ටිකම මදයි නේද? දැන් සංවර්ධනීය දෝරේ ගලනවනේ. මේ විධායක ජනාධිපති ක්‍රමය අදත් තියෙන්න ඕනේ කියලා හිතන ටික දෙනෙකු තාම ඉන්නවා. එයාලා තමයි හිට්ලර්ව හොයන්නේත් හිට්ලර්ව පතන්නේත්. සමහරුන්ගේ හිතේ බෞද්ධ ආගම රකින්න ශ්‍රී ලංකා මාතාව රකින්න විධායක ජනාධිපති ක්‍රමය අත්‍යවශ්‍යයි කියලයි. එහෙමනම් ඉතින් ජේ.ආර්. ජයවර්ධන රණසිංහ ප්‍රේමදාසට දුන්නේ ඔය උතුරේ යුද්ධයයි දකුණේ තරුණ අරගලයයි දෙකම එක්කනේ. ඒක දෙකොණ පත්තු වෙන විලක්කුවක් නේ. දා රණසිංහ ප්‍රේමදාස ජනාධිපති අතට ගියේ ඔහු එක්කොණක් නිවලා දැම්මා. චන්ද්‍රිකා ජනාධිපතිනියට ඊට පස්සේ බලය පැවරෙනවා. එතකොටත් යුද්ධයේ තිබුණා. යුද්ධය චන්ද්‍රිකා ජනාධිපතිනියගේ අතටත් ගියා. ඉවර කරපු යුද්ධයක් නෑ. විධායකයේ තිබුණා. මේ හැමෝම විධායක බලතල ඇතිවනි හිටියේ නේද? අන්තිමට මහින්ද රාජපක්ෂ යුද්ධය අවසන් කළා. දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපති විතරද එතකොට විධායක බලතල භාවිතය දැන හිටියේ? භාවිත කළේ යා විතරද? නැහැ. හැමෝම මේ විධායක බලතලවලට ආදරේ පාවිච්චි කරලා තියෙනවා. 2005, 2010, 2015 ඇත්තටම ජනවරම දුන්නෙම
ජනවරම ගත්තෙම විධායක ජනාධිපති ක්‍රමය නැති කරනවා කියලයි. නමුත් චන්ද්‍රිකා බණ්ඩාරනායක සේම මහින්ද රාජපක්ෂත් විධායක බලතල අහෝසි කරන්න පොරොන්දු වෙලා පොරොන්දු කඩලා තව තවත් ශක්තිමත් කරගත්තා. 1994 සිටම හැම මැතිවරණයකදීම ජනවරම ලැබුණෙම මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා දුන්න පොරොන්දුත් එක්කයි. ජර් ජයවර්ධනගේ මේ ඒකාධිපති විධායක ව්‍යුරුව පරද්දන්නයි කියලයි හැමදාම ඡන්දේ ඉල්ලුවේ. නමුත් මොකද කළේ, බලයට ආපුවම ඒක අමතක කරලා තව තව විධායකයේ ශක්තිමත් කරගත්තා. දැන් ගෝඨාභයට බලය මදි කියලා 20 ගණන්ල මොකද වුනේ, විධායක බලතල යොදාගෙන මේ රට සංවර්ධනය කළාද, මේ රට සංවර්ධනය වුණාද, රටේ ආරක්ෂාවට විධායක බලතල ඕනෙමයි කිව්වා. විධායක බලතල තිබුණු මෛත්‍රීගේ කකුල් ළඟමනේ පාස්කු බෝම්බේ පිපුරුවේ. විධායක බලතල තිබුණු ගෝඨාභය රාජපක්ෂට පෙනිපෙනිනේ ගාලු මොදුරට ගිහිල්ලා ගැහුවේ, රට පුරා ගෙවල් ගිනි ගත්තේ. ඇත්තටම ඉතිහාසයේ පුරාම මේ විධායක බලය වැඩියෙන්ම භාවිත වෙලා තියෙන්නේ ස්ත්‍රී දූෂකින්ටයි, මිනිමරුවන්ටයි, රාජ්‍ය දේපල කොල්ල කනායටයි රැකවරණය දීමටයි. ජේ.ආර්. ජයවර්ධන ගෝනවල හිටිය සංවිධානාත්මක අපරාධකාරයවනු ගෝනවල සුනිල්ව නිදහස් කරලා සමාව දුන්නා. මෛත්‍රීපාල සිරිසේන ජූඩ් ශ්‍රීමන්තට සමාව දුන්නා වගේ. ඇමතිවරයෙකුගේ බිරිඳ ඒ ඇමතිවරයාගේම අනියම් බිරියව පුළුස්සලා මැරුවා. ඇගේ නම මොනිකා. ඒ කාන්තාවට මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස සමාව දෙනවා. ජනාධිපතිවරුන් අපරාධකරුවන්ට සමාව දීම තුළ ඇත්තෙම මානුෂීය අනුකම්පහ සහගත කතා එහෙම නෙමෙයි. හුදෙක්ම දේශපාලන සම්බන්ධතායි. එක්කෝ අත යට අතිවිශාල මුදල් ගනුදෙනුයි. ජනාධිපතිගේ විධායක බලතලවලට අනුව තෝරාගත් සිරකරුවන්ට පමණමයි සමාව දීමට මේ අයිතිය මේ තාක් භාවිත කරලා තියෙන්නේ. ඇත්තම කිව්වොත් සමස්ත අධිකරණ පද්ධතියටම මේ ජනාධිපතිවරයා සතු විධායක බලතල අභියෝගයක්. රටේ ජනතාවගේ සමානයි කියන අයිතිවාසිකම් වලට අභියෝගයක්. අධිකරණයකදී යම් අයකු වැරදිකරුවන ක්‍රමයක් තිබෙනවා. නීති තර්ක විතර්ක මැද්දේ යම් අයෙකුට දඬුවමක් ලැබුණාම ඒ පිළිබඳව අභියාචනා කිරීමටත් අවස්ථා දෙකක් ලැබෙනවා. විශේෂයෙන් ෆුල් බෙන්ච් එකකදී විනිශ්චයකාරවරුන් 7 දෙනෙකු එකතු වෙලයි නඩුව විමසන්නේ, දඬුවම තීන්දුව කරන්නේ. යම් අයෙකු එහෙම වර්ධකරුවෙකු වුණාට පසුවත් රටේ ජනාධිපතිට පුළුවන් නම් එක පෑන් පාරින් සමාව දෙන්න, නිදහස් කරන්න. ඇත්තටම අපට නම් පේන්නේ ඒක අධිකරණ පද්ධතියටම අභියෝගයක් කියලයි. කෙසේ නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දුමින්ද සිල්වට දුන් සමාව අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. මේ අපේ රටේ අඳුරු වලාවක රිදී රේඛාවක් විය හැකි බවයි ජනතා විශ්වාසය. කෙසේ නමුත් 21 හෝ මොකෙන් හරි ජනාධිපති නීතියට උඩින් ඉන්න බැහැ කියන එක තේරුම් ගත යුතුයි, පිළිගත යුතුයි. රටේ නීතියට උඩින් කපුටන්ට පියාඹන්න ඉඩ ඇත්නම් දැන්වත් සබුද්ධික ශිෂ්ට සම්පන්න සමාජ ක්‍රමයක් සඳහා ඒ හිඩස වහන්න ඕනේ. සිවිල් පුරවැසි බලය ශක්තිමත් කළ යුතුයි. ජනාධිපතිද නීතියට යටත් විය යුතුමයි. එවන් රටක් වෙනුවෙන් නිවැරදි සටනක් ආරම්භ කිරීමට නීතිඥ ප්‍රජාව සේම සිවිල් පුරවැසි බලයද දැන් එක තැනකට ගත යුතු වෙනවා. මේ ඒ සඳහා හොඳම කාලය බවයි අපේ විශ්වාසය. දෛනිකව ගෑස් සිලින්ඩර් 50,000ක් නිකුත් කිරීමට කටයුතු කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එය ප්‍රමාණවත් නොවන නිසා දිවා රාත්‍රී දෙකේම ජනතාවට තවමත් පෝලිම් වල රැඳී සිටීමටයි සිදුව තිබෙන්නේ. මේ අතර යලිත් වරක් ඩීසල් පෝලිම් අපේ රටේ දිග් ගැස්සෙමින් පවතිනවා. ඩීසල් ලබා දුන්නේ නැතිනම් ලබන 6 වනදා සිට බස් 10 වලින් ඉවත් වන බවයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසන්නේ. දින 8කට පමණ පසු ලිට්‍රෝ සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළඳපොළට නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා. සිකුරාදා දක්වා ගෑස් සිලින්ඩර් 50,000 බැගින් නිකුත් කිරීමට හැකියාව පවතින බවයි ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් සියත ප්‍රවෘත්ති අංශය වෙත සඳහන් කළේ. තවත් ගෑස් නෞකා දෙකක් සතියන්තයේ දිවයිනට ළඟාවීමට නියමිත අතර ඉන් ගෑස් මෙට්‍රික් ටොන් 6,000ක් ආනයනය කිරීමට බලාපොරොත්තු වන බවයි ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ. ඉන් ගෑස් මෙට්‍රික් ටොන් 3,500ක් රැගත් නෞකාවට මුදල් ගෙවා ඇති අතර
අනෙක් ගෑස් නැව සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් ගෙවිය යුතු බවයි සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ අතර තායිලන්තයේ ශ්‍යාම් සමාගමෙන් ගෑස් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවීමත් සමග ඉදිරි සතිය තුළ ඊට අදාළ ගිවිසුම් සඳහා අත්සන් කිරීමට නියමිත බවද සභාපතිවරයා ප්‍රකාශ කළා. එම සමාගමෙන් ගෑස් ආනයනය කිරීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 37.5ක ණයවර ලිපි විවෘත කළ යුතු අතර මහ බැංකුවට රුපියල් වලින් ගෙවීම් සිදු කර අදාළ ණයවර ලිපි සඳහා ගෙවීම් සිදු කිරීමට කටයුතු කරන බව ලිට්‍ර සමාගමේ සභාපතිවරයා ප්‍රකාශ කළා. මේ අතර ඉන්දියා ණය පහසුකම් යටතේ ගෑස් ආනයනයට සමාගමක් තෝරා ගැනීම සඳහා ලබා දී ඇති ටෙන්ඩර් ලබන සතියේ විවෘත කිරීමට නියමිතව පවතිනවා. කෙසේ වෙතත් දින කීපයකට පසු වෙළඳපොළට පැමිණි ගෑස් ලබා ගැනීම වෙනුවෙන් ජනතාව දිගු පෝලිම් වල රැඳී සිටිනු දක්නට ලැබුණා. ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් ජනතාව අදත් දිගු පෝලිම් වල රැඳී සිටිනු දක්නට ලැබුණා. මේ අතර දිවයිනේ ඉන්ධන පිරවුම් හල් රැසක ඩීසල් හිඟයක් ඇතිව තිබෙනවා. මේ හේතුවෙන් මගී ප්‍රවාහන බස් රථවල ගමනාගමන කටයුතු වලටද බාධා එල්ල වී තිබෙනවා. බස් රථවලට ඩීසල් ලබා දීමට රජය විධිමත් වැඩපිළිවෙලක් මේ සතිය තුළ සකස් කළේ නැත්නම් එළඹෙන 6 වෙනිදා සිට බස් ස්ථාවරෙන් ඉවත් වන බවයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසන්නේ. අද වන විටත් බස් රථ ධාවනය කරන්න වෙලා තියෙන්නේ ධාවනය කරපු බස් රථ වලින් 4 වෙනි එකක්. 3500කට ආසන්න ප්‍රමාණයක් තමයි අද මේ ලංකාව පුරාම අපිට ධාවනය කරන්න වෙලා තියෙන්නේ. මේ විදිහට අපිට මේ ප්‍රවාහන සේවාව කරන්න බෑ. මේ සතිය ඇතුළත ඩීසල් ලබා දෙන සඳහා විධිමත් වැඩපිළිවෙළක් සැකසිය යුතුයි. අපිට ඩීසල් දැන් හෙට ඕන නම් අපිට අද සල්ලි බඳින්න පුළුවන් ලංගමට අපිට මෙච්චර ප්‍රමාණයක් ඩීසල් අවශ්‍යයි කියලා. අඩුගානේ ඒ ක්‍රියාදාමයවත් කරේ නැත්නම් අපිට ලැබෙන සතියේ අකමැත්තෙන් උවත් ධාවනය කරන බස් රථ ටික නවත්තන්න සිද්ධ වෙනවා. ඉන්ධන මිල ඉහළ දැමීම හමුවේ රජයට රුපියලක පාඩුවක් සිදුවන බව පසුගියදා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රකාශ කළා. මේ හේතුවෙන් අනුරාධපුර ප්‍රදේශයේ ඉන්ධන ලබාගත් ජනතාව රුපියල බැගින් කැටයට එකතු කිරීමට කටයුතු කළා. එලෙස එක්කන ලද මුදල් අද මුදල් ඇනුමක් මගින් බලශක්ති අමාත්‍යවරයාට යොමු කිරීමට එම ප්‍රදේශයේ ජනතාව පියවරගෙන තිබෙනවා. මේ අතර හෙට සිට යලිත් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව හෙට සහ අනිද්දා යන දෙදින පැය 2 බැගින්ද ජූනි මාස 4 වන සෙනසුරාදා පැයක කාලයකුත් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි. ඉරිදා දිනයේදී විදුලි කප්පාදුවකින් තොරව පවත්වාගෙන යාමට මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙනවා. වහම වගා සංග්‍රාමයක් ප්‍රකාශයට පත් කරන ලෙසට පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් රජයෙන් ඉල්ලීමක් කළා. මේ අතර මින්නේරිය ප්‍රදේශයේ ජනතාව ගොයම් කපා අවසන් වූ පසුව ඉපනැල්ලෙන් හැදෙන නිරිය කපාගෙන ගොස් කැඳ සාදා ආහාරයට ගන්නා පුවතක් අපිට වාර්තා වුණා. මේ ගතවෙන්නේ ජලකන්නේ වගා කටයුතු කරන්න ඕන කාල සීමාවයි. නමුත් මේ වන විට අපේ ගොවියෝ කුඹුරු දිහා බලන් හූල්ලනවා. රසායනික පොහොර ක්‍රමිනාශක නැතිව වගා කරන්න හැකියාවක් නැහැ කියලයි ගොවීන් කියන්නේ. අතීතයේ සිට සහලින් ස්වයංපෝෂිත වෙලා තිබ්බ අපේ රටේ ජනතාව තුන් වේලෙන් එක වේලක් හරි කාලා කුසගින්න නිවා ගත්තා. නමුත් දැන් එක වේලක්වත් කන්න නැති තැනට රටපත් වෙලා අවසන්. කිසිම වගාවක් පවත්වාගෙන යන්න බැරි තැනට ජනාධිපතිවරයා ගත්ත 90 රසායනික පොහොර තහනම ඔඩු දුවලා ඉවරයි. දැන් අපේ රටේ ආහාර අර්බුදයක් නිර්මාණය වෙමින් තිබෙනවා. ඒ ආහාර අර්බුදයේ පෙරලකුණු දැන් පහළ වී අවසන්. මේ අතර අපට අද වාර්තා වුණා ගොයම් කපා අවසන් වූ පසු ඉපනැල්ලෙන් හැදෙන වීකරල් හේවත් නිරිය කපාගෙන ගොස් කැඳ සාදා කුසගින්න නිවා ගන්න වෙරදරන ජනතාව පිළිබඳව ඒ මින්නේරිය ප්‍රදේශයෙන්. නිරිය කපන්නේ කියන්නේ දැන් වතුර නැහැ. ගිය කන්නෙත් අහේනේ. දැන් කන්නත් නැහැනේ. බලන්න මේ කුඹුරු දිහා මෙව හාරන්න වතුර තියා ඩීසල්වත් නැහැනේ. මේක තම්බලන්ගේ ළමයිත් ඒ කන්න දෙපයක් වෙන කරන්ට් දෙයක් නැහැනේ. වෙන මොකද කරන්නේ? මෙහෙද තා බොන්නේ තා අවුරුද්ද දෙකක් යනකොට කැඳටියක් හාල් දෙන්න තා මේ නිරිය කපා යන්නේ. කාට කියන්නද? ඒකල අපිට ආහාරයක් තියෙනවා. දැන් අපේ දරුවොත් අපි මෙහෙම ජීවත් කරවන්න ඕන නිසා මේ අපි මේ වගේ නිරියක් හමාරක් කපාගෙන මොකක් හරි මාර්ගයක් විවා කරගෙන තමයි අපි මේ මේ අතර ජලකන්නේට අවශ්‍ය කාබනික ඝන පොහොර සහ දියර පොහොර හිඟුරක්කොඩ ප්‍රදේශයේ ගොවීන් අතර බෙදා දීම අද ආරම්භ වුණා. එමෙන්ම ජලකන්නේ වගාවට අවශ්‍ය ජලය ගිරිතලී ජලාශයෙන් නිකුත් කිරීමද මේ වන විට ආරම්භ කර තිබෙනවා. සමහර ගොවීන් ජලකන්නේ වගා කටයුතු ආරම්භ කළද අම්පාර ගල්ලොය වම්මිවර ගොවීන් තවමත් පොහොර නැතිව පීඩා විඳිනවා. පොහොර නැතිව දැන් මේ ගොවෙම කාගෙයිලා තියෙන්නේ. අද දෙනවා හෙට දෙනවා කියනවා. දැන් ගිය කන්නේ කිව්වා මේ කන්නේ දෙනවා කියලා මේ කන්නේත් නැහැ. මේ අතර වගා සංග්‍රාමයක් වහා ප්‍රකාශයට පත් කළ යුතු බවයි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසන්නේ. වගා සංග්‍රාමයක් වහාම
ප්‍රකාශයට පත් කළ යුතුයි. ඒ වගා සංග්‍රාමයේ ප්‍රකාශයට පත් කිරීමත් සමග රටේ ආරක්ෂක අංශ සම්පූර්ණයෙන්ම ඒ සඳහා යොමු කළ යුතුයි. රටේ ජනතාව ඒ අනුව කිසිදු සැකයක් නැහැ. ඒ ආදර්ශය අරගෙන කටයුතු කරයි. පෞද්ගලිකව සහ පොදුවේ රජයේ සතුව පවත්නා සියලුම ඉඩම් මේ වගා කටයුතු වලට යොමු කළ යුතුයි. දේශීය පොහොර නිෂ්පාදනයේ ටිකෙන් ටික උද්‍යෝගීමත්ව වැඩි වුණා. නමුත් රජයේ දේශපාලකයන්ගේ කූට උපාය බුද්ධිය නිසා කාබනික පොහොර සම්පූර්ණයෙන්ම ජනතාව අතර පිළිකුලට ලක් වුණා. අද අපි දන්නා පරිදි අවංකව කාබනික පොහොර නිෂ්පාදනය කරන විශාල ප්‍රමාණයෙන් නිෂ්පාදනය කරන ආයතන තියෙනවා. ඒව සම්පූර්ණයෙන් ඇද වැටුණා, බිඳ වැටුණා ආණ්ඩුවේ අදූරදර්ශී වංචාකාරී ක්‍රියාපිළිවෙල නිසා. පවතින අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දෙවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග ගංගාවල ජලමට්ටම් ඉහළ ගොස් තිබෙනවා. අත්තනගලුවය, කැලණිගඟ, කළුගඟ, ගින්ගඟ හා නිල්වල යන ගංගාවල ජලමට්ටම් මෙලෙස සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. ඒ ආශ්‍රිත ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයන්ද ඇති වී තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ SPC සුගීෂ්වර් මහතා පවසනවා. සැලකිය යුතු මට්ටමේ ඉහළ වර්ෂාපතනයක් අද දිනේ මෙම ගංගා ද්‍රෝණිවල ධාරා ප්‍රදේශවලට ලැබුණොත් මේ ගංගා වල ජලමට්ටම් අනතුරුදායක ලෙස ඉහළ යා හැකි. අත්තනගලුවේ ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් පවතිනවා. විශේෂයෙන්ම ගම්පහ නගරය, ජායල, වත්තල වැනි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල, අත්තනගලුවය සහ උරුවල්ලොය කියන ගංගා ද්‍රෝණිවල පහත් බිම් ප්‍රදේශවල ජලමට්ටම අද දිනය තුළ තවදුරටත් ඉහළ යා හැකි. වර්ෂාව ඇති වුණේ නැතත් ඒවගේම කැලණිගඟේ ඉහළ ප්‍රදේශවල පැවතුණු ජලමට්ටම් සැලකියුතු ලෙස පහළ ගොස් තියෙනවා. හංවැල්ල සිට මෝදර දක්වා ගඟේ පවතින ඉහළ ජලමට්ටම තවදුරටත් පවතිනවා අද දිනය තුළත් අසුළු වශයෙන් විචලනය වෙමින්. පවතින අධික වර්ෂාවත් සමග දිවයිනේ ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී තිබුණේ මේ ආකාරයටයි. මේ අතර ගංවතුරෙන් ආපදාවට පත් ජනතාවට සහන සැලසීමට නාවික හමුදාවේ සහන කණ්ඩායම් තවදුරටත් යොදවා තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ කිරියල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහන සේවා නිලධාරියෙකුද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියයෑම් එකක් වාර්තා වෙලා තියෙනවා. ඉතාමත් අවසානව තාකර අපේම සහෝදර නිලධාරියෙක්, සහන සේවා නිලධාරියෙක් කිරිල්ලවැල්ල ප්‍රදේශයේ ඔහුගේ රාජකාරිය අවසන් කළා. නවතත් යන අවස්ථාවේදී මෙම නිලධාරියා ගංවතුර රහසු වෙමී ගිහින් තියෙනවා. ඉතාමත් අවසානව තාකර අවදානම් මට්ටමේ දෙහිඔවිට අරණායක වරකපොල බුලත් කොහුපිටිය කෑගල් යන ප්‍රදේශයන් අවදානම් මට්ටමේ තියෙනවා. ඊට අමතරව මාතර ගත්තොත් කොටපොල පිටබැද්දර යන ප්‍රදේශයන් අවදානම් මට්ටමේ තියෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ කිරියල්ල, පැලමඩුල්ල, අයගම සහ නිවිතගල යන ප්‍රදේශයන් අවදානම් මට්ටමේ තියෙනවා. අපි දැනුවත් කරලා තියෙනවා රතු නියෝජන නිකුත්වර වහාම අනිවාර්යයෙන්ම ඒ අක්කට්ටිය ඒ ප්‍රදේශවලින් ඉවත් විය යුතුයි. ගාලුමෝතර අරගලයට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සිව් දෙනෙකු සැකකරුවන් ලෙස නම් කර තිබෙනවා. ඒ කොටුව මහේස්ත්‍රාත් ආධිකරණය විසින් අදාළ සිද්ධි සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් මන්ත්‍රීවරුන් වන බිලන් ජයතිලක සහ සනත් නිශාන්ත ලබන 8 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ගාලු මෝදොර ආදරය අරගලයට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවලට අදාළව තවත් පුද්ගලින් 5 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තා. මොරටුව නගරාධිපති සමන් ලාල්ගේ පුත්‍රයා, එම නගර සභාවේ කම්කරුවන් 3 දෙනෙකු සහ කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු මෙන්ම විශ්‍රාමික ගුරුවරියක වන වසන්තා හඳපාන්ගොඩ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා. අත්අඩංගුවටගත් සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කළා. මේ අතර ගෝඨා ගෝගමට සහ මයිනා ගෝගමට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සනත් නිශාන්ත සහ මිලන් ජයතිලක ඇතුළු සැකකරුවන්ගේ නඩුව අද ස්කයිප් තාක්ෂණය ඔස්සේ කැඳවනු ලැබුවා. ආරක්ෂිත හේතුන් මත නඩුව ස්කයිප් තාක්ෂණය ඔස්සේ කැඳවීමටයි අධිකරණය තීරණය කර තිබුණේ. ඒ අනුව මන්ත්‍රීවරුන් 2 දෙනා ඇතුළු සැකකරුවන් 13 දෙනා ලබන 8 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ. මේ අතර හිටපු අමාත්‍ය
කොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්ද කහඳගම, දිලිත් ප්‍රනාන්දු, නිශාන්ත ජයසිංහ යන අය මෙම නඩුවේ සැකකරුවන් ලෙස නම් කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන මහත්මිය අධිකරණයට දන්වා සිටියා. මේ අතර අධිකරණ නිර්දේශයට අදාළව ක්‍රියා නොකිරීම ගැන අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසට පොලිස්පතිවරයාට කළ දැනුම් දීමක් මත අද පොලිස්පතිවරයා අධිකරණයට පැමිණ තිබුණා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකොන්ව පිටස්තර ස්ථානයකට මාරු කරන ලෙසට නීතිපතිවරයා කළ නිර්දේශය ක්‍රියාත්මක නොකිරීම මතයි පොලිස්පතිවරයා අද දින අධිකරණයට කැඳවා තිබුණේ. මේ අතර පසුගිය මාර්තු මස 31 වනදා සිට පසුගිය මැයි මස 15 වනදා යන දින අතර කාලය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුකරන ලද ගිනි තැබීම්, මංකොල්ල කෑම්, පුද්ගල ඝාතන ඇතුළු සියලු ආකාරයේ දේපල හානි හා ජීවිතහානි පිළිබඳව විමර්ශනය කර වාර්තා කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ බීපී අලුවිහාරේ මහතාගේ සභාපතිත්වයෙන් මෙම කොමිෂන් සභාව පත් කර තිබෙනවා. එම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ, අතිරේක ප්‍රධාන තක්සේරුකරු එන්.ඒ.එස්. වසන්ත කුමාර යන මහත්වරුන්ද පත් කර තිබෙනවා. ජනාධිපති අතිරේක ලේකම් බුවනෙක හේරත් එහි ලේකම් ලෙස කටයුතු කරනු ලබනවා. මේ අතර මැයි 9 වනදා අරගලයට පහර දීමෙන් පසු රටපුරා ඇති වූ කලහකාරී සිදුවීම් වලට සම්බන්ධ තවත් සැකකරුවන් 81 දෙනෙකු අත්අඩංගුවටගත් බව පොලිසිය ප්‍රකාශ කළා. ඉන් 45 දෙනෙකු ඇප මත මුදා හැර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය පැවසුවේ. මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති සංඛ්‍යාව 984ක්. නොනවතින ගාලු මෝදර ආදරයේ අරගලයට අදට දින 54ක් ගතවනවා. මහා වැසිද නොතකමින් අරගලකරුවන් තවමත් විරෝධතාවයේ නිරත වනවා. මෙතර අරගලකරුවන් විසින් අද වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්ද සංවිධානය කර තිබුණේ මේ ආකාරයටයි. බැංකුවේ අක්‍රිය වත්කම් පිළිබඳව කරුණු පැහැදිලි කරන මහජන බැංකුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මහජන බැංකුව විසින් නිකුත් කර ඇති නිවේදනය උපුටා ගැනීම අක්‍රිය ණය අනු නියමිත කාල සීමාවක් සඳහා නිසි පරිදි මූලික ණය හෝ පොලී ගෙවීම් සිදු කර නොමැති ණය වේ. මෙය කිසිදු ලෙසකින් ණය කපා හැරීමක් නොවේ. යම් ණයක් අක්‍රිය වත්කමක් ලෙස වර්ගීකරණය කෙරෙනු විට පසු විපරම් සාකච්ඡා, වෙන්දිසි කිරීම සහ නඩු පැවරීම වැනි ක්‍රියාමාර්ගයන්ගෙන් සමන්විත ආපසු අයකර ගැනීමේ ක්‍රියාවලියක් බැංකුව ආරම්භ කරයි. වඩාත් නිරවුල් අවබෝධයක් ඇති කරගනු පිණිස මෙම ක්‍රියාවලිය පිළිබඳව පහත සඳහන් පැහැදිලි කිරීම සිදු කර ඇත. ඒ ණය කපා හැරීම සිදු කරන්නේ එය යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා ගත හැකිවන සෑම ක්‍රියාමාර්ගයක්ම සම්පූර්ණයෙන් ව්‍යර්ථ වී ඇත්නම් පමණි. B. බැංකුවේ අක්‍රිය වත්කම් ණය කලඹ සමන්විත වන්නේ පසුගිය දශක දෙකකට අධික කාලයක් තුළදී ලබා දී ඇති විවිධ ණය පහසුකම් වලිනි. C. පසුගිය දිනවලදී මාධ්‍යන්හි කතාබහට ලක් වූ කිසිදු ණය මුදලක් කපා හැර නැත. මෙරට බැංකු පද්ධතිය තුළ මහජන බැංකුවේ අක්‍රිය වත්කම් ප්‍රතිශතය සාධනීය තත්වයක පවතී. සිය ගණදෙනුකරුවන්ගේ තැන්පතු සඳහා අසමසම ආරක්ෂාවක් සපයන වග කිව යුතු මූල්‍ය සේවාවක් සපයන්නකු ලෙස මහජන බැංකුව අක්‍රිය වත්කම් අයකර ගැනීම තම ප්‍රමුඛතම කාර්යයක් ලෙස සලකයි. මහජන බැංකුව විසින් නිකුත් කළ නිවේදනය උපුටා ගැනීම අවසන්. නව තාක්ෂණය පිළිබඳව දැනුම ශ්‍රී ලාංකිකයින්ට නොඅඩුව ලබා දෙන ඩයලොග් ආසියාටා එහි තවත් පියවරක් පසුගියදා තබනු ලැබුවා. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසියාටා PLC සමාගම, ඐඩියා මාට් ඉනෝවේෂන් ෆවුන්ඩ්රි සහ ශ්‍රී ලංකා Google ඩෙවලොපර් සමූහය සමග එක්ව පසුගිය මේ 28 වනදා දකුණු ආසියාවේ ප්‍රථම වරට මෙටාවර්ස් තාක්ෂණය හරහා Google IO Extended ශ්‍රී ලංකා 2020 වැඩසටහන නැවුම් අත්දැකීමකින් යුතුව ගෙනෙනු ලැබුවා.
Google I/O Extended Sri Lanka 2022. පහුගිය අවුරුදු කීපය තුළ Google I/O Extended Sri Lanka dialog එක එකතු වෙලා මේ event එක ශ්‍රී ලංකාවේ අපි හැමෝටම අලුත් විදිහට experience කරගන්න අරගෙන මේ event එකේදී ගොඩක් අය metaverse එකට ඇතුළත් කරගෙන ඉන්නවා. රටක ආර්ථික සමාජීය සංවර්ධනය ඩිසයිඩ් කරන මූලිකම තාක්ෂණ මෙවලමක් තමයි මේ රයේ රට කොච්චර තාක්ෂණය සහ මේ නව්‍යෝපවාදන ඒ කියන්නේ ඉනොවේෂන් කියන දේ කොතරම් දුරට පාවිච්චි කරනවද කියන එක. මෙටාවර්ස් කියන්නේ ඒ වගේ අපි කරපු ඉනිෂියේටිව් එකක්. ඉතින් ලෝකෙ හැමෝම මෙටාවර්ස් ගැන කතා වෙනවා. ඉතින් අපිත් බැලුවා කොහොමද ලංකාවට අපේ ලෝකල් ෆ්ලේවර් එකකින් මෙටාවර්ස් ඉන්ට්‍රොඩියුස් කරන්නේ. එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් යලි තමුෙමු හෙට දවසන 6ට. ඔබට සුවදායී රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.